පවුල් දේශපාලනයකින් තොරව පත් වූ දකුණු ආසියාවේ පළමු අගමැතිනිය කියලා වාර්තා කරන ආචාර්ය හරිනි දියුරුම් දෙනවා. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ අදවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට මෙරට නව අගමැතිවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දියුරුම් දුන්න අවස්ථාව මේ චාරුප වාර්තාවේ දකින්නේ. මෙරට තුන්වැනි කාන්තා අගමැතිවරිය ඇයි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මීට පෙර එම තනතුරු දරා තිබෙනවා. ඇය ශ්‍රී ලංකාවේ 16 වැනි අගමැතිවරියයි. දකුණු ආසියාවේ සියලු රටවලින් දේශපාලන පවුල් බසු බිමක් නැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය හඳුන්වා දෙන්නට පුළුවන්. එයත් ඉතිහාස ගතවන කතාවක් කියන එක ඔබට සිහිපත් කරන්නට වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනකොට අපේ නව අගමැතිතුමිය වැඩබාර ගැනීමේ අනතුරුව පළ කර අදහස් වලට මොහොතක් යොමු වෙලා ආයෙමු. අපි වැඩ කරන්න ඕනේ ඉස්සරහට. ගොඩක් දේවල් තියෙනවා රටට කරන්න. ඉතින් මේ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා මේ සහයෝගය ලැබේ කියලා. ඉදිරියට වැඩ කරන්න බොහොමත්ම ස්තුතියි. ඉතින් අය කවුද කියන එකත් විශේෂයෙන් කිව ගන්න ඕන. මොකද කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා ඇය විදේශගත වෙලා දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරලා තිබෙනවා. ඒකම සිඩ්නි විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික මානව විද්‍යාව හා සංවර්ධන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාලා තියෙනවා. ඒ වගේම ආචාර්ය උපාධියක් හිමි කරගෙන තියෙනවා එඩින්බ්‍රෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාල වලින්. දේශපාලනයට පිවිසීමට පෙර ඇය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා. 2020 තමයි සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ. ඉතින් අවුරුදු 54ක අග්‍රාමාත්‍යතුමියක් අපිට ඉන්නවා. ඉතින් ඇය ඒ වගේම අධ්‍යාපන කම්කරු අධිකරණ අමාත්‍ය විද්‍යා සහ තාක්ෂණ සෞඛ්‍ය ආයෝජන මෙන්න මේ ශේෂයන්වල විෂයභාර අමාත්‍යවරිය ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දුනුම් දුන්නා. ශ්‍රී ලංකා මේති දිනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලය ඊයේ දියුරුම් දුන්නා. ලංකා ඉතිහාසයේ කුඩාම කැබිනට්ටුව විදිහටත් එය ඉතිහාසගත වෙනවා. ඒ අනුව තමයි මේක ඉතාමත් විශේෂ අවස්ථාවක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජය තුළ සදාචාරාත්මක ප්‍රායෝගික නායකයෙකු ලෙස සේවය කරමින් මව බොහෝ විට පවුල් සහ ප්‍රජා ජීවිතයේ කේන්ද්‍රීය භූමිකාවක් දරනවා. ඉතින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ පත්වීම කාන්තා නායකත්වයට ඇති මේ සංස්කෘතික ගෞරවය පෙළගස්වන අවස්ථාවක් විදිහට තමයි අපිට කියන්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ගත්තන් පස්සේ මේ දේශපාලන ව්‍යාපාර පිළිබඳව අනුරුද්ධ ලොකු හපු ආරච්චි අද විශේෂ සටහන් කිහිපයක් තබලා තිබෙනවා ඇතුළු පිටු වාර්තාවේ. දේශපාලනයට සාපේක්ෂ චරිතයක් ලෙස ඇය නැවුම් ඉදිරි දර්ශනයක් ගැනීමට බලාපොරොත්තු වේවි කියන විශ්වාසයක් මහජනය තුළ තියෙනවා කියන එකයි සෑම් පුවත්පතකම වාර්තා කරලා තිබෙන්නේ. අගමැති දුරය හරිනිට කියලා පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේකේ ප්‍රගතිශීලීම කාරණය ගත්තෝ තින් ඇත්තටම මේ ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තු යැවීම සඳහා ජාතික ජනබලවේගය ගත්ත උත්සාහය. ඒ කියන්නේ තමන්ට ලැබුණේ අඩු ඡන්ද සංඛ්‍යාවක්. ඒ අඩු ඡන්ද සංඛ්‍යාවෙන් ලැබුණේ එක මන්ත්‍රී ධූරයයි බෝනස් මන්ත්‍රී ධූරය විදිහට. එම ලැබිච්ච මන්ත්‍රී ධූරයත් තමන්ගේ පක්ෂයේ සමහර වෙලාවට බොහෝ කාලයක් තිස්සේ දේශපාලන ව්‍යාපාරයක් අවුරුදු 30කට ආසන්න කාලයක් සටන් ව්‍යාපාර ඔක්කොම කරල වෙලා අවසාන ආපු කණ්ඩායම. ඉතින් ඒ වගේ ලොකු කැපකිරීම කරපු අය ඉන්නෝ, පඩි නැතුව වැඩ කරපු අය ඉන්නෝ, තමන්ගේ ජීවිතේම දේශපාලනයට ගෙවපු අය ඉන්නෝ. මා දන්නේ පිරිස් ඉන්නවා මේ ජාතික ජනතා මුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමේ. ඉතින් එහෙම වෙද්දී ඔවුන් තීරණයක් ගන්නව නෑ අපි වෙන කෙනෙකුට දෙන්න ඕන කියලා. ඒ අනුව ආපු කෙනා තමයි ආචාර්ය හරිනි අමරසූරිය. ඉතින් අයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ජාතික ජනබලවේගයේ විදියට ස්තුතිවන්ත වෙනවා. කාන්තාවකට අවස්ථාව දුන්නා. මොකද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයත් අඩුයි. ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂවල 130-140ක් පත් වෙනකොටත් කාන්තාවක් එක්කෙනයි දෙන්නයි 3 දෙනා උපරිම දාලා තියෙන්නේ. එම වෙද්දී මේ අවස්ථාව ලැබීමත් එක්ක අය අගමැති ධූරයට පත්වීම තමත් විශේෂ අවස්ථාවක් ඉදර අපිට හඳුන්වන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.